හෙලෝ එවරිවන්, බිනස් ක්‍රියේෂන් චැනල් එකට වෙනද වගේ ඔයගොල්ලන් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමු මොකක්ද දැන් මේ මහන්න යන්නේ කියලා. අද විශේෂ ඇඳුමක් තමයි මහන්න යන්නේ. මගේ අතේ අද තියෙනවා ගෙදර තියෙන පරණසාරයක්. ඒ වගේම ලයිනින් වලට මම මෙතන සොෆ්ට් කොටන් පොප්ලින් වගේ මෙටීරියල් එක තමයි අරන් තියෙන්නේ. මේ පාට දෙකෙනා චුට්ටක් මැච් වෙන්නේ නැහැ. උනාට මේක ඕගලන්ට කියලා දෙන්න ඕන නිසාම තමයි මම මේ විදිහට ගෙදර තියෙන ෆැබ්‍රික් දෙකක් පාවිච්චි කරලා මේ ඇඳුම මහන්න යන්නේ. ඉතින් මේ දවස්වල ගොඩාක් වයිරල් වෙන වීඩියෝ එකක් තියෙනවා, සාරියක් ගවුමක් විදිහට මහලා අඳින වීඩියෝ එකක්. ඉතින් සාරිය අඳින අපහසු අයට, ඒ වගේම සාරිය අඳින අකමැති අයට මේක ගොඩාක් කම්ෆර්ටබල් වෙයි කියලා මම හිතනවා. මොකද අපිට ඉවෙන්ට් එකකට පාටි එකකට යන්න තියෙනවා නම් දැන් ගොඩාක් දෙනෙක් මේ වෙද්දී මේකප් දාන්න පුරුදුලා තියෙනවා. එතකොට සැලන් නොයාම ගෙදරින්දම්ම සාරියත් ඇඳගන්න විදිහ කොහොමද කියලා අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර කරන කට්ටියට දැන් අපි අලුත් ඇඳුම් කියලා දෙනවනේ, ඒවා මහනා වගේම මේකත් මං හිතනවා ඔයගොල්ලෝ මං කියලා දෙන්නාම ඉගෙනගෙන මහලා මේක හොඳ ව්‍යාපාරයක් කරගන්න පුළුවන් වෙයි ඔයගලන්ට. මොකද හැමෝම ගොඩාක් දෙනෙක් මහන්නේ නැති නිසා. ඒ වගේම තාම මේ වෙද්දි කිසිම YouTube channel එකකින් මේක ලංකාවේ කිසිම YouTube channel එකකින් ඔයගලන්ට සිංහලෙන් මහන හැටි කියලා දීලා නැති නිසාත් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ ළඟ තිබ්බ සාරි එකක්, මෙතන ගැටේ දාලා දෙනවා. ඉතින් අපි බලමු කොහොමද සාරි එකක් පාවිච්චි කරලා ගවුමක් සාරියක් විදිහට අඳින්න පුළුවන්, ඒ වුණාට අපිට අඳින්න ලේසි ගවුමක් මහගන්නේ කොහොමද කියලා ඉතින් මගේ channel එකත් එකතු වෙලා ඉන්නලා ආදරෙන් මතක් කරනවා. තවත් මේ වගේ videos බලන්න අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ අලුත් design, අලුත් fashion, ඔයගලන්ට අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් අදහස් හැමදේම මම කියලා දෙන්න ලෑස්තිලා ඉන්න. එහෙනම් අපි යමු මේක කොහොමද මහන්නේ කියලා බලන්න video එකට. හරි, ගොඩක් දෙනෙක්ට දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඇඳුම් වලට මිමි ගන්න එක ගැන. මම ඒක ගැන සම්පූර්ණයෙන්ම වෙනම වීඩියෝ එකක් දානවා. අද මම මේ සාරි ගවුම සඳහා කොහොමද මිමි ගන්න කියලා තමයි කියලා දෙන්නේ යන්නේ. මුලින්ම මේ විදිහට මම ප්‍රධාන මිමි ටික සාමාන්‍යයෙන් roughly ඔයගලන්ට මම ඔයගලන්ට අත්‍යවශ්‍යම මිමි ටික මෙතනදී කියන්නම්. මෙන්න මේ විදිහට මුලින්ම බස්ට් එක ගන්න ඕනේ. මේ විදිහට ඔයගලන්ගේ පටිය මෙහෙම දාලා බස්ට් එක මෙතනට එන ප්‍රමාණය ගන්න. ඒක තමයි පපු මිම්ම කියන්නේ. ඊළඟට උර හිසත් අපි දන්නවනේ, මෙහෙම ඇතුලෙන් දාලා අපේ මේ ෂෝල් එක මෙන්න මෙතනට ඊට පස්සේ මේ විදිහට ගන්න. එතකොට මට එනවා උර හිස 14ක්. එතකොට ඊළඟට අපි උස අතට මිමි කිව්වොත් මෙන්න මේ විදිහට අපි උස අතට මිමි ගන්න. අපේ කන පහල මෙන්න මෙතන ඉඳන් තමයි මේ විදිහට උස මිමි ලකුණු කරගන්නේ. එතකොට අපි බස් පොයින්ට් එකට උස මෙතනට, ඊළඟට පපුව යට දක්වා උස මෙතනට, ඊළඟට ඉන අපිට අපි දාන තැන දක්වා ඉන මෙතන නම් මෙතනට ඉන ගන්නවා. ඊට පස්සේ සාය කොටසේ උස ගද්දී මේ විදිහට ඉන අපි ඉන දක්වා ගත්ත තැන ඉඳන් දිගටම පහළට වෙනකන් අපේ උස ගන්නවා. ඊට පස්සේ අපිට ඉන මැන ගන්න පුළුවන්. ඉනත් අපි ඉන ලකුණු කරන තැනට මෙන්න මේ විදිහට හොඳට ගානට තද කළ ගන්න. ගොඩාක් තදත් නෙමෙයි, අපි සාමාන්‍ය ඉන්නකොට තියෙන ගානටම ගන්න. එතකොට ඒ විදිහටම තමයි උකුල මිම්මත් ගන්න. ඉතින් හර ගැඹුර ඒ දේවල් ගන්නවා නම් ඔගොලෝ මේ ඇඳුම නම් මම ගොඩක් හර ඩීප් කරන්න හැ. දැන් වෙන සාමාන්‍ය ඇඳුම ගන්න ඒත් මෙන්න මෙතනින් තමයි කර ගැඹුරු ලකුණු කරන්න ඕනේ. එතන ඉඳන් පහළට තමයි අපිට මෙතනටද මෙතනටද අවශ්‍ය උස ලකුණු කරගන්නේ. අද ඉතින් ගොඩාක් අවශ්‍ය වෙන මේ මිමි ටික තමයි අපි වෙනදා පපු මිම්ම රැගල් උස විදිහට ලකුණු කරා. ඒ වුණාට අද අපි පපුව යට වටත් මැන ගන්න ඕනේ. ඒකත් මේකට බස් ටිකට යට මිම්මත් මේ විදිහට මැන ගන්න ඕනේ. ඒකටත් මෙන්න මේ විදිහට. එතකොට යටින් කොච්චරක් එනවද කියලා අපි මේ විදිහට මැන ගන්නවා. ඉතින් මේ මිමි ටික තමයි අද අවශ්‍ය වෙන්නේ අපිට මේ සාරිගවුම මහන්න. මීට අමතරව ඔයගලන්ට සම්පූර්ණයෙන්ම සාරි ජැකට් එකකට මිමි, ඒ කියන්නේ ඕනෑම ඇඳුමක් සඳහා අවශ්‍ය මිමි කොහොමද ගන්න කියලා මම වෙනම වීඩියෝ එකක් දානම්. එහෙම වීඩියෝ එකක් අවශ්‍යයි නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා.
කොහොමද එහෙනම් මේක මහගන්නේ කියලා මුලින් මම මේ විදිහට පොප්ලින් මැටීරියල් එක අරගෙන දෙකට නවාගෙන තියෙනවා හරහට. ඊළඟට මේ විදිහට උඩින්ම ඇදිවත් වෙන රේඛාවක් ඇඳගන්නවා. ඒ රේඛාවේ උර හිස්මින් අඟල් 14 මේ විදිහට දෙකට බෙදලා එන උත්තරේ අඟල් 7ක් විදිහට ලකුණු කරනවා. ඒකෙන් මම අඟල් භාගයක් අඩු කරලා තමයි ලකුණු කරන්නේ. ඔගොල්ලොත් ඒ විදිහට කරගන්න. මොකද අද අතක් දාන්න නැති නිසා ඒ විදිහට කරගන්නේ. හැබැයි මම මේ විදිහට පහලට අඟල් 7ම ලකුණු කරගන්නවා අපේ අත්කට රේඛාව දක්වා. ඊට පස්සේ අනිත් උස මිමි ටිකත් ලකුණු කරගන්නවා. මම මේ විදිහට අඟල් 8 මාරක් උසට මෙන්න මේ විදිහට ලකුණු කරගන්නවා. පපුව දක්වා උස, ඒ වගේම අඟල් 11 රේඛාව පපුව යට දක්වා උස සහ ඊට පස්සේ අපිට ඉන රේඛාව ඇඳ ගන්න පුළුවන්. මම අඟල් 15ක් විතර මෙතනදී ගන්නවා. ඉතින් ඒ රේඛාත් මම මේ විදිහට හරහට ඇඳ ගන්නවා. මම ඔයගලන්ට ඒ රේඛා ඔක්කොම මයින විදිහ කියලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ ටික මන ඇඳගත්තේ. ඊළඟට මම මේ විදිහට උකුල දක්වා උසත් ලකුණු කරගන්නවා. අපේ උකුල දක්වා උස ලකුණු කරන්න මගේ ඉන රේඛාවෙන්නේ මෙතනට. අන්න එතන ඉඳන් පහළට තමයි මම උකුල දක්වා උස ලකුණු කරගන්නේ. ඉතින් අද ඉනෙන් වෙන් කිරීමක් කරන්න නැහැ. මම මේ විදිහට අඟල් 9ක් උකුල දක්වා උසත් අපේ ගවුම කොටසේ ලකුණු කරගන්නවා. ඊළඟට මට සම්පූර්ණයෙන්ම උස අවශ්‍ය වෙනවා අඟල් 35 මාරක්. උර හිසේ ඉඳන් අඟල් 35 මාරක් මේ විදිහට පහළට මම ලකුණු කරගන්නවා. යට අඟල් භාගයක් වැඩිපුර තියලා තමයි අඟල් 35 මාර ලකුණු කරගන්නේ.
දැන් මේ විදිහට ඊට පස්සේ අපිට පුළුවන් අපි ඒ ඇඳගත් අපේ ඉදිරිපස පළුව තමයි මේ විදිහට ඇඳගත්තේ. ඒක මේ විදිහට කපා ගන්න. මම මෙතනදී ඉදිරිපස සහ පිටුපස පළු දෙක එකට කැපුවේ නැත්තේ. පිටුපසට වැඩිපුර අඟලක් වගේ ප්‍රමාණයක් තියන්න ඕනේ අපේ චිප් එක අල්ලන්න අවශ්‍ය කොටස. ඒක නිසා තමයි මේ විදිහට දෙපාරකට කපා ගන්නෙ. මොකද අපේ මේ පොප්ලින් මැටීරියල් එකේ ලයිනින් කපන්නේ, ඒක නිසා එකපාර නව ගන්න පළල මදි වෙනවා. ඉතින් මම මේ විදිහට දැන් අපි ඇඳගත්ත සියලුම රේඛා දිගේ හරි ගානටම අපේ ඇඳම කපා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් පොප්ලින් කොටස් පාවිච්චි කරලා පිටුපස පළුවත් නිර්මාණය කරගන්න. දැන් මේ විදිහට මම තවත් පොප්ලින් කොටසක් අරගෙන තියෙනවා. ඒකත් මේ විදිහට දෙකට නවාගෙන තමයි තියෙන්නේ. දැන් මෙන්න මේ විදිහට කොනේ ඉඳන් අඟලක් තියාගන්නවා. මෙහොම් වාසි විදිහට ෂිප එක අල්ලන්න අවශ්‍ය අඟල. ඉතින් ඒ විදිහට අඟලක් තියාගෙන ඒ අඟල තිබ්බ තැනින් තමයි අපේ ඉදිරිපස බ්ලොක් එක තියාගන්නේ. අන්න එතනින් තියාගෙන මේ මිමි රේඛාවල් වලටම අපිට කපා ගන්න පුළුවන්. කර හැඩය අවශ්‍ය නම් පමණක් වෙනස් කරන්න. අනිත් සියලුම කොටස් මේ විදිහටම අපිට කපා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මේ විදිහටම කර හැඩයත් ගන්නවා, වෙනසක් කරන්නේ නැහැ. ඔගලන්ට අවශ්‍යයි නම් තවත් කර හැඩය උස් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි පිටුපස පළුවත් කපා ගන්න. හරිම ලේසි, කොටස් දෙකම කපා ගන්න. මේ වීඩියෝ එක ඉන්දියාවේ කරපු ඇඳුමක්. ඉතින් ගොඩක් වෛරල් වෙච්ච ඇඳුමක් තමයි මේ විදියට මහන්නේ. ඉතින් සිංහලෙන් මේ පිළිබඳව කිසිම වීඩියෝ එකක් මේ වෙනකන් කියලා දීලා නැහැ. ඉතින් මං හිතුවා ඔයගලන්ට මේ ගොඩක් වැදගත් වෙයි කියලා. දැන් අපි පොප්ලින් කොටසෙන් කපා ගත්තා වගේම අපේ සාරියනුත් මේ විදිහට පළු දෙක කපා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මං ඒක පැහැදිලි කරලා තියෙනවා මෙතනදී. අමුතුවෙන් ආයේ කපන වීඩියෝ එකක් ඇඩ් කරන්නේ නැහැ. මොකද ඒ විදිහටම තමයි මේ කොටස් දෙක තියලා කපා ගන්නේ. ඊළඟට දාන හිස දක්වා තමයි අපි ගවම ගත්තේ. එතනින් පහළට මම මේ විදිහට ඍජු කෝණාශාකාරව රෙදි කැබලි දෙකක් කපාගෙන තියෙනවා රැලි කරලා අල්ලන්න. දාන හිසේ ඉඳන් අපිට සම්පූර්ණයෙන් අවශ්‍ය උසට සහ දාන හිස ළඟ පළල, අපි රෙද්දේ ඇඳපු පළල වගේ දෙගුණයක් විතර පළල රෙදි කොටස් දෙකක් ගන්න. ඉතින් ඒ දෙක අරගෙන අපි බලමු දැන් කොහොමද මේ කොටස් ඔක්කොම මහන්නේ කියලා. මෙහෙම අකමැති කෙනෙක් ඉන්නවා නම් සම්පූර්ණයෙන්ම ඒ ලයින් හැඩයට ගවුම දිගටම ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කැමති කෙනෙක් ඉන්නවා නම් මෙහෙම කපා ගන්න. මුලින්ම මම මේ විදිහට සාරි කොටසෙන් මහපු ෆැබ්‍රික් එක තමයි ගන්නේ. අරගෙන උර හිස් මූට්ටු කරගන්න තමයි යන්නේ. ඉතින් ඉදිරිපස පළුවටයි පිටපස පළුවෙන් මේ විදිහට හොඳ පිටට හොඳ පිට තියලා උර හිස් දෙක මූට්ටු කරගන්න. අද අපි අත් කට සහ කර ලයිනින් කොටස ඇතුළට යන්න තමයි මහගන්නේ. ඉතින් ඒකත් අද ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. මේ ඇඳුමෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා දිගටම වීඩියෝ එක බලන්න කියලා මතක් කරනවා. දැන් මේ විදිහට අනිත් උර හිසත් මම අඟල් භාගයේ මහම් වාසියට මූට්ටු කර ගන්නවා. ඉතින් ගොඩක් ෆිනිෂ් මේ ඇඳුම මේ විදිහට මැහුවොත් ඒක නිසා හැමෝම මේ විදිහට මහන්න උත්සාහ කරන්න. දැන් ඒ විදිහට මහගත්තාම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ උර හිස් මූට්ටුව. ඉතින් ඒ විදිහටම දැන් මම ලයිනින් කොටස් දෙකක් ගන්නවා. ඉදිරිපස සහ පිටුපස පළු දෙක මේ විදිහට එකට තියලා ලයිනින් කොටස් දෙකෙත් උර හිස් මූට්ටුව කරගන්නවා. ඊට පස්සේ තමයි අපි මේක අපේ හොඳ ෆැබ්‍රික් එකට, අපේ සාරි මැටීරියල් එකට මූට්ටු කරගන්නේ. ඒක නිසා මේ විදිහට අඟල් භාගයේ වාසියට මේ කොටසත් මහගන්න. ඊට පස්සේ මේ විදිහට උර හිස් මූට්ටු කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට දැන් අපේ ලයිනින් කොටසේ හොඳ පිටට, ගවුම කොටසේ හොඳ පිට, මෙන්න මේ විදිහට හොඳ පිටට හොඳ පිට හරියට තියන්න. තියලා කර දැන් අපේ පිටුපස කර ඕපන්නේ, ඒ කියන්නේ අපිට ෂිප එකක් එන්න තියෙන අන්න එතනින් පටන් ගන්න. මේ විදිහට කර තමයි මහගෙන යන්නේ. ඉතින් අඟල් භාගයක් වගේ ප්‍රමාණයට කර මහගෙන යන්න වෙන්න මේ විදිහට හොඳ පිටට හොඳ පිට තියලා තමයි මහගෙන යන්නේ. එතකොට මේ උඩ පැත්තට තියෙන අපේ රෙද්දේ කණ පිට පැත්ත. ඉතින් මේ විදිහට තියලා මැහුවාම ඕගලන්ට ඕලොක් කරන්න කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අද අත්කට සහ කර මේ විදිහට තමයි අපි මහගන්නේ. මම ඕගලන්ට කියලා දෙන්නම් කොහොමද මේක හොඳ පිටට හරවන්නේ කියලා. ඉතින් මේ ආකාරයට මුලින්ම කර කොටස මහගන්න සම්පූර්ණේ. ඒ කොටස මහගෙන ඉවරුණාට පස්සේ අපිට පුළුවන් අද මේ කර සඳහා කට් මාක් දාගන්න. මොකද මේක අනිත් පැත්ත පෙරලෙද්දී නැත්නම් හරියට හිටින්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ විදිහට අපි මහපු මැහුම දක්වාම මේ විදිහට මැහුම කැපෙන්නේ නැති වෙන්න කට් මාක් දාගන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි කර ඉවර කරගන්නේ. දැන් මේ ආකාරයටම අපි අත් කටත් මහගන්න තමයි යන්නේ. ඉතින් දැන් අත් කටවල් දෙකක් තියෙනානේ. ඉතින් අත් කටත් ওই විදිහටම හොඳ පිටට හොඳ පිට තියෙන ගමන් අඟල් භාගයට මහගෙන එනවා. මගේ සාරි මැටීරියල් එකෙන්
රෙද්ද පොඩ්ඩක් ඇදේ කැපිලා තියෙනවා. ඒකන අඩු වැඩි වීම වෙනවා. මම ඒක ගාන්ට හදාගන්න ගමන් තමයි මහන්නේ. ඉතින් ඔයගොල්ලෝ හරියට පිළිවෙලටම කපා ගන්න. නැත්නම් ලයිනින් එකට වඩා සාරියේ රෙද්ද පොඩි වුණොත් එහෙම ඇඳුම හරියට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහට අනිත් අත්කටත් මම දැන් අඟල් භාගයේම හම් වාසියට තමයි මහගෙන යන්නේ. ඒ ප්‍රමාණය ප්‍රමාණවත්. එතකොට අපේ අත්කට ළඟෙන් ලස්සන්ට අපිට අවශ්‍ය හැඩයට එනවා. ඉතින් ඔයගොල්ලන්ට මීට වඩා අත්කට ගැඹුරු කරන්න උනත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත පරිදි. දැන් මම මේ ඔයගලන්ට පෙන්නන්නේ කොහොමද මේක හොඳ පිටට හරවගන්නේ කියලා. මේ තියෙන විදිහටම දිග අරගෙන ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට අත ඇතුළට දාලා අනිත් පැත්තේ, කියන්නේ අපේ පිටුපස පළුව මේ විදිහට ගන්න. ඉතින් මේක ගොඩාක් දෙනෙක් දන්නවා. නොදන්න කෙනෙක්ට උනත් මේ වීඩියෝ එක ටිකක් ස්ලෝ කරලා මේ කොටස බලන්න. මම ටිකක් ස්පීඩ් කරලා දෙන. ඉතින් මේ පේනවනේ දැන් අපිට හොඳ පිටට ආපු හැටි. එතකොට අපිට අත සහ කර මාර් ෆිනිෂ් එකක් එක්ක මහ ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මැහුවට පස්සේ. ඉතින් මේ ඔගලන්ට අත කොටසක් දානවා නම් මේ ඇඳුම සඳහා අත් කට මෙහෙම මහන්න එපා. අත් කොටසක් නැතුව ස්ලීව්ලස් විදිහට මහනවා නම් මේ විදිහට අත කොටස මහගන්න. ඉතින් දැන් මේ විදිහට තමයි මහගෙන තියෙන්නේ. මහලා මේ විදිහට තමයි හොඳ පිට හැරෙව්වම තියෙන්නේ. දැන් මේ විදිහට හොඳ පිට හැරෙව්වම තියෙන දෙකම, ඒ කියන්නේ අපේ සාරි රෙද්ද සහ ලයිනින් රෙද්ද මෙන්න මේ විදිහට වටෙන්ම ගානට මහගෙන යන්න. ඒ කියන්නේ එක පිට එක හිටින විදිහට. එතකොට අපිට මහන්න ලේසි. මේ විදිහට පිටුපස පළුවෙත් අපිට මේ විදිහටම මහගන්න පුළුවන්. ඉදිරිපස පළුවත් මේ විදිහට දැන් එක පිට එක තියලා මහගෙන යන්න. මේ අපි හොඳ පිළිල හැරෙව්වට පස්සේ තමයි මේ විදිහට මහන්නේ. ඔයගලන්ට මේකේ පැහැදිලි නොවුණත් ඔයගොලු මහද්දි තේරෙයි. දැන් අපි මේ හොඳ පිට හරවලා තමයි මේ දෙක එකට තියලා නිකන් අඟල් කාලක වගේ මූට්ටුවක් දාගෙන යන්නේ කියලා. ඉතින් මේ විදිහට ඉදිරිපස සහ පිටුපස පළුව දෙකමත් මූට්ටු කරගන්න. එතකොට අපිට හරි ලේසි මහති, නැත්නම් රෙදි එහෙම එහෙ යනවා. දැන් මම පිටුපස පළුවට ෂිප් එක අල්ලගෙන තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඉන්විසිබල් ෂිප් ෆුට් එකත් මම මේ විදිහට දාගෙන ෂිප් එක මහගන්නවා අපේ පිටුපස පළුවට. ඉතින් පිටුපස පළුවේ ෂිප් එක අල්ලන කොටස් දිග ඕලොක් කරගෙන තමයි මම මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒක කරගන්න. මේ ඇඳුම ගොඩාක් කොටස් ඕලොක් කරන්න නැහැ. සයිඩ් මූට්ටුව සහ මේ විදිහට ෂිප් එක අල්ලන කොටස් තමයි මූට්ටු කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට එක පැත්තකට ෂිප් එක අල්ල ගත්තා. දැන් අනිත් පැත්තටත් ඒ විදිහටම අපි අඟලක් තමයි මැහුම් වාසි තිබ්බේ. අය ඕලොක් එකේදී අඟල් භාගයක් විතර කැපිලා යනවානේ. ඉතින් ප්‍රමාණය තමයි මේ විදිහට තියලි වෙලා මහගන්න. ඉතින් ඔයගොල්ලොත් ඒ විදිහට ඔයගලගේ ෂිප් එක කොනටම මූට්ටු කරගන්න. දැන් ෂිප් එක මූට්ටු කරගෙන ඉවරයි. ඊට පස්සේ මේ විදිහට ෂිප් එක හරියට වැහෙනවද බලන්න ඉතිරි කොටස් මහන්න කලින්. ඊළඟට අපිට පුළුවන් අපේ අර ෂිප් එකේ උඩ කොටස් දෙක වැඩිපුර තියෙන ඒ දෙක මේ විදිහට ඇතුළට නවල මහගන්න. නැත්නම් උඩ කොටස් දෙක මේ විදිහට තියන්න බෑනේ. ඒක නිසා ඔයගලන්ට අවශ්‍යයි නම් මේක ලයිනින් එක ඇතුළට දාලා උනත් මහගන්න පුළුවන්. ඉතින් ඒක සංකීර්ණ වැඩි නිසා මම මේ විදිහට කියලා දෙන්නම්. ඉතින් දැන් ආයෙත් අපි නෝමල් ෆුට් එක අපි ඇඳුම් මහදී පාවිච්චි කරන නෝමල් ෆුට් එක දාලා මෙන්න මේ විදිහට අර අපේ ෂිප් එකේ වැඩිපුර කොටස ඇතුළට දාලිවෙලා තමයි මැස්මක් දාගන්නේ පොඩියට. එතකොට ඒක ලස්සනට තියෙනවා ෂිප් එක පේන්නේ නැති වෙන්න. ඉතින් ওই විදිහට ඒ කොටස මහල ඉවරයි. දැන් අපි තියන්නේ මෙන්න මේ විදිහට ෂිප් එක ඉවර කරපු තැන තියෙනවනේ අපි. අන්න එතන ඉඳන් යටම වාටිය දක්වාම මහගෙන යන මේ විදිහට හරියටම ඉවර කරපු තැනින් තියන්න. අර ෂිප් එක ඉතුරු කෑල්ල පොඩ්ඩක් එහාට හරවලා මෙන්න මේ විදිහට තියාගෙන සම්පූර්ණයෙන් අර අපේ අඟල් භාගය ප්‍රමාණය මහගෙන යන්න ඕනේ පහලට. ඉතින් ඒ කොටස මේ විදිහට මහගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් සයිඩ් මූට්ටුව කරගන්න. ඉතින් දැන් මෙතනදී මම සයිඩ් මූට්ටුව කරගන්නේ එක පැත්තක විතරයි. අපි ඇඳුම ඇඳහම වම් මත පැත්ත, අපේ ගවුමේ වම් මත පැත්ත තමයි මේ විදිහට සයිඩ් මූට්ටුව කරගන්න. ඉතින් අඟල් තුන් කාලක් තිබ්බනේ ඒ ප්‍රමාණය හෝ අඟල් භාගයක් වගේ ප්‍රමාණයක් ඔයගලන්ට මේ විදිහට මූට්ටු කරගන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රමාණය මූට්ටු කරගෙන දකුණු අත පැත්ත දැම්මම මහන්න යන්න එපා. මම ඒක කියලා දෙන්න. දකුණු පැත්ත මහන්න කලින් අපිට සාරියේ පොට කපා ගන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා වම් පැත්ත විතරක් මහගන්න. ඊළඟට අපි බලමු කොහොමද සාරියේ පොට කපා ගන්න කියලා. හරි, දැන් අපි බලමු කොහොමද රැලි කොටස, ඒ කියන අපේ පොට කොටස හදාගන්න කියලා. ඒක හදාගන්න මේ විදිහට මම දැන් අපේ සාරි එක කොනක් මේ විදිහට ගන්නවා. ඒ කොන අරගෙන උගලන්ගේ ඇඳුමේ මොකක් හරි මේ ඇඳන් ඉන්න විදිහට මේ විදිහට ඉන්නට සම්බන්ධ කරන්න. මෙහෙම මෙන්න මෙතනට සම්බන්ධ කරගන්න. ඒක සම්බන්ධ කරලා මේ විදිහට අපි සාමාන්‍ය අපේ සාරියේ පල්ල මේ විදිහට වටේට ගන්න.
මේ විදිහට එක වටයක් අරගෙන එතනින් මේ විදිහට පොට විදිහට අපේ සාරිය හදා ගන්න. එන්න මේ විදිහට. කාන්ට අරගෙන මේ විදිහට හදා ගන්න. දැන් මේ විදිහට මෙහෙම සාරිය හදාගෙන ඔයා බලන්න මේ මේ පැත්තෙන් ඔයාට කොච්චරක් පහලට සාරියේ පොටේ දිග අවශ්‍යයිද කියලා. මේ විදිහට සාරිය පොට දාගත්තාම කොතනින්ද ඔයාට පොටේ දිග අවශ්‍ය වෙන්නේ කියලා ලකුණු කරගෙන අන්න ඒ ප්‍රමාණයෙන් කපාගෙන ඒක තමයි අපිට පොටේට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති මට අවශ්‍ය වෙනවා මේ ප්‍රමාණය වගේ, කියන්නේ මෙච්චරක් විතර. එතකොට මම එතනින් ලකුණු කරා මේ විදිහට කෙලින් කපා ගන්නවා. ඒක තමයි මගේ සාරි පොට වෙන්නේ මෙන්න මේ විදිහට. අනේකට පෙන්නන්නම්. මෙතනින් මේ විදිහට අපි ගහ ගන්නවා එක කොනක් සාරියේ. ඊට පස්සේ මේ විදිහට ඉන වටේට එක වටක් ඇවිල්ලා පොට විදිහට දාගෙන අපිට අවශ්‍ය උස සම්පූර්ණයෙන් කොටට පොට ගන්නා නම් එහෙම දිගටම ගන්නා නම් මේ විදිහට අපිට අවශ්‍ය උසට පොට කපා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි පොට නිර්මාණය කරගන්නේ. මම මහද්දි කියලා දෙන්නම් කොහොමද පොට අපේ ගවමට අල්ලගන්නේ කියලා. ඒ විදිහට කපාගත්ත පොටේ මේ විදිහට මම වාටිය මුලින්ම මහ ගන්නවා. මම මේක පාවිච්චි කරපු සාරියක් නිසා මට එක පැත්තක වාටියක් විතරයි මහන වෙන්නේ. ඔගොල්ලෝ අලුත්ම සාරියක් අරන් මහනවා නම් දෙපැත්තෙම වාටි දෙක මේ විදිහට මහ ගන්න. අඟල් භාගයක් වගේ වෙන්න නවල වාටි දෙක මහ ගන්න. ඉතින් මේ විදිහට මහගත්තට පස්සේ අපේ ගවමට සම්බන්ධ කරනවා ඒ කොටස. දැන් මම කියලා දෙනවා කොහොමද ඒක කරන්නේ කියලා. මේ විදිහට දැන් අපේ දකුණු පැත්තේ ඉදිරිපස පළුවේ විතරක් අරගෙන ඒක ඉන ලකුණු කරගන්න. අන්නේ ඉනේන තැන්න මේ විදිහට අපි මහගත්ත වාටිය මේ විදිහට පහලට වෙන්න තියන්න. ඉතින් මෙන්න මේ විදිහට පහලට අපේ ඇඳුමේ හැඩයට වෙන්න මම තියාගෙන අඟල් දෙකක් තුනක් විතර තමයි මේක එකට එක තියලා මූට්ටු කරන්නේ. ඊට පස්සේ කොටස මූට්ටු කරන්නේ නැහැ. මොකද සම්පූර්ණයෙන්ම අපේ පොට මූට්ටු කරන්නේ අඟල් තුනක් වගේ. අඟල් දෙක අමාරක් තුනක් විතර ප්‍රමාණවත් මේ විදිහට මූට්ටු කරගන්න එක. ඊට පස්සේ මම සයිඩ් මූට්ටුව තමයි මේ විදිහට දැන් කරගන්න යන්නේ. අපි ඒකත් මේ විදිහට හොඳ පිටට තියලා ඉදිරිපස පිටුපස පළුව මහගෙන එනවා. හැබැයි අපි පොට මූට්ටු කරපු තැනදී ගොඩාක් ප්‍රවේශම්කාරී වෙන්න ඕනේ. මොකද අපි අඟල් දෙක අමාරක් විතරනේ මූට්ටු කරේ. අන්නේ දෙක අමාරු විතරයි මෙතනදී මූට්ටු වෙන්න ඕනේ. ඊටු ටික අත්හැරෙන්න ඕනේ. ඒක නිසා ඔගොල්ලෝ ඒ ස්ථානයේ මහනකොට මෙන්න මේ විදිහට චුට්ටක් පරිස්සමෙන් රෙද්ද ටිකක් එහාට කළා අනිත් පළුව තියලා නැවතත් මහගෙන යන්න. ඉතින් ඒ විදිහට තමයි මේක මූට්ටුවත් කරගන්නේ. හරිම ලේසි ඒ මූට්ටුව කරගන්න. ඉතින් ලොකු දෙයක් නැහැ මේ ඇඳුමේ. ඒ විදිහට මූට්ටු කරගෙන අපිට පුළුවන් ඒ කොටසත් ඕලොක් කරගන්න. දැන් මම යට රැලි කරන කොටස් දෙක අරගෙන තියෙනවා. ඒ දෙක මෙහෙම එක පිට එක තියලා හොඳ පිට තියලා මූට්ටු කරගන්නවා. කොටස් දෙකම එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ කොටස් දෙකම ඕලොක් කරගන්න අනිවාර්යයෙන්. මොකද මේක නූල් ඇදෙන ෆැබ්‍රික් එකක් නිසා ඕලොක් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් දැන් මේ කොටස ඕලොක් කරගෙන ඉවර වෙලා අපිට රැලි කරන්න තමයි තියෙන්නේ. මම ඕලොක් කරගෙන ආවලා මේ විදිහට මැෂින් එකේ ස්පීඩ් එක වැඩි කරලා රැලි කරගෙන යනවා දිගටම. ඉතින් ගොඩාක් ලේසි මේ ඇඳුම මහගන්න. ඒ වගේම ගොඩාක් දිනකට ප්‍රයෝජනවත් වෙයි. හැමදාම එකම විදිහට ඇඳුම් අඳින්න අකමැති අයට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් සිංහලෙන් පළවෙනිම වීඩියෝ එක තමයි මේ ඇඳුම ගැන මේ විදිහට දාන. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. දැන් මම මේ විදිහට රැලි කරගත්ත ටික අපේ සාය කොටසට අල්ලන්න තමයි යන්නේ. ඉතින් සාය කොටසේ හොඳ පිටට රැලි කරපු කොටසේ හොඳ පිට මේ විදිහට තියලා මූට්ටු කරගෙන යන අඟල් භාගයේ මැවුම් වාසියට. ඉතින් ඒ විදිහට තමයි අපේ සාය කොටසට මේ ටික අල්ලගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම නැවතත් මතක් කරනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලලා දෙයක් ඉගෙන ගන්නවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න මතක් කරන්නත් එපා. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඔයගොල්ලෝ යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා දෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් ওই විදිහට තමයි මම සාය කොටසට මේ කොටස මූට්ටු කරගත්තේ අඟල් භාගයට. ඉතින් මූට්ටු කළේ වුණා මේ විදිහට තියෙන්නේ. ඒකත් අමතක නොකර ඕලොක් කරගන්න අවශ්‍ය වෙනවා. දැන් ඒකම අපි වාටිය කොටසත් මේ විදිහට මහ ගන්නවා. ඉතින් නැවතත් මතක් කරනවා මේක වෛරල් ගිය ඉන්දියාවේ ගර්ල් කෙනෙක් තමයි මේ වීඩියෝ එක කරලා තිබ්බේ. ඉතින් මං හිතුවා ගොඩක් දෙනෙක් මේක ගැන අහන නිසා පහසුයි නිසා
හැමෝටම කියලා දෙන්න ඕනි කියලා. ඒ වගේම මහන්න දන්න අයට මහගන්න පුළුවන්. ඒ වගේම ඕගලන්ට ව්‍යාපාරයක් විදියට උනත් මේක ආරම්භ කරන්න පුළුවන්. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.